ചലനലകെ അദമംഗുകുലണ്ട് കിയല ദെന്നാനെ പദാർത്ഥേ അസന്തത സ്വഭാവയെ ഗനൈ മന്ദഞ്ഞന്നെ വായു പദാർത്ഥേ അസന്തത സ്വഭാവയെ ഒപ്പുകൊള്ള പെന്നന്നൈ മേ പരീക്ഷണം കരണ അപിട അവശ്യ വനവാ ബീകരയ ഹദു കോസ ഹദു കൂറദുമ ഇനി നമ്മ അപ്പൻ പരീക്ഷണയിട്ട് യോന്നു മുടിന്ന අපි අපේ හඳුන් කූරු වන්දනාවේදී හඳුන් කූරුක පත්තු කරමු. ඊට පස්සේ අපි අපේ බීකරේ මේ හඳුන් කූරුක වහගන්නවා. බීකරේ පුරාම හඳුන් කූරු දුමු පැතිරලා. මේකට හේතුව තමයි බීකරේ ඇතුළත තියෙන වාතයේ අසන්තිතිකයි. මොකද දැන් දැක්කනේ වාතයේ අසන්තිතිකයි. ඒ කියන්නේ මෙතනදී ඩිමොක්‍රටිස් කියන අදහස සත්‍ය බවට තහවුරු වෙනවා. දැන් ඔයගලන්ට ස්ක්‍රීන් එකේ පේන්නේ වායු අංශු අතරට හඳුන් කූරු දුමාර අංශු ගොස්සති අයුරු. මෙතන ලාලු පාටක තියෙන්නේ වායු අංශු. තදලු පාටක තියෙන්නේ හඳුන් කූරු දුමාර අංශු. ඔබලන්ට ප්‍රශ්නයක් ඇති. ඒ තමයි ඝන ද්‍රව කියන පදාර්ථ වලට වඩා ඉක්මනට මේ හඳුන් කූරු දුමාර අංශු වායු අංශු වලට එකතු වෙන්නේ කොහොමද කියලා. ඒකට හේතුව තමයි අනිත් පදාර්ථ දෙකටම වඩා මේ වායු පදාර්ථයේ අංශු අතර ඉඳ ඉතාමත් වැඩි. ඒකයි ඉක්මනට වායු අංශු හඳුන් කූරු දුමාර අංශු මිශ්‍ර වුනේ. මට ඔයගලන්ට කියන්න තව දෙයක් තියෙනවා. ඒ තමයි ඔයගලන්ට නිකමට හරි වායු පදාර්ථයේ අංශු සැකසීම අඳින්න ඕනොත් ඔගොල්ලෝ අඳින්න ඕනේ මෙතන ලාලු පාටක තියෙන වායු අංශු විතරයි. ඒකට හේතුව තමයි වායු පදාර්ථයට අයිති වෙන්නේ වායු අංශු විතරයි. මෙතන තියෙන හඳුන් කූරු දුමාර අංශු ඒකට අයිති වෙන්නේ නැහැ. මම එතකොට මෙතනට හඳුන් කූරු දුමාර අංශු ඇඳලා තියෙන්නේ අපි වායු අංශු වලට හඳුන් කූරු දුමාර අංශු එකතු කරපු නිසායි. ඝන ද්‍රව වායු කියන පදාර්ථයේ භෞතික ස්වරූප තුනම අසන්තිතකයි. ඒ කියන්නේ පදාර්ථය ගැන ඩිමොක්‍රටිස් කියපු අදහස සම්පූර්ණයෙන්ම සත්‍යයි. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඔබ හමුවට එනතුරු සුබ දවසක්.